ඔබ ફોકસ කරන්නේ අවධානය දෙන්නේ ඔබට අවශ්‍ය නැති දේවල් වලට නං ඔබ ඔබේ නැව පදවමින් ඉන්නේ ඒ දිහාවට ફોકસ කියන්නේ මොකද්ද ඊට කලින් අපි බලමු ફોકસ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද කියලා ඒ කියලා පුද්ගලයෙක් ඉන්නවා එයා තමන්ගේ අවධානය ඇත්තටම දෙන්න ඕනේ කොතනටද සහ ඇත්තටම එයාගේ අවධානය මේ වෙලාවේ තියෙන්නේ කොතනද කියන කාරණා දෙක අතර වෙනසට තමයි ફોકસ නැතිවීම කියලා කියන්නේ මිනිස්සු තමන්ගේ ફોકસ එක දවසේ හැම වෙලාවකම යම්කිසි දෙයකට දීලායි තියෙන්නේ හැබැයි ඒ බොහෝ වෙලාවට තමන්ට අවශ්‍ය දෙයට නෙවෙයි ඒකට හේතු ගොඩක් තියෙනවා ඒකට ප්‍රධාන හේතුව තමයි ස්ට්‍රෙස් ස්ට්‍රෙස් එක වැඩි වුණාම අපිට ફોકસ කරන්න බෑ හොඳට ફોકસ කරන්න අපේ මනසේ ඉඩ ස්පේස් තියෙන්න ඕනේ මේක තේරුම් ගන්න මම පොඩි උදාහරණයක් කියන්නම් The Art of Focus කියලා TED Talk එකක් කරලා තියෙනවා ක්‍රිස්ටිනා කියලා කෙනෙක් And I have one shot left to shoot. The target is 50 meters away. ඇයි අවුරුදු 23 දී ඇයට ඕන වෙනවා යම්කිසි දෙයකින් ලෝකේ හොඳම කෙනා වෙන්න. ඇයි ඒකට තෝරගන්නේ ඉලක්කයට වෙඩි තැබීම. ඒ ඉලක්කය තෝරගත්ත මොහොතේ ඉඳලා ඇයි මේ වෙනුවෙන් පැය දහස් ගාණක් මහන්සි වෙනවා. පැය දහස් ගාණක් ප්‍රැක්ටිස් කරනවා. ඇය කන්නේ නිදාගන්නේ කාලය ගත කරන්නේ බොහෝ වෙලාවට ප්‍රැක්ටිස් කරන තැනමයි. ඊට පස්සේ ක්‍රිස්ටිනා තරඟ වලට සහභාගි වෙමින් රට පුරා සංචාරය කරනවා. අවුරුදු 3ක්. හැබැයි ඇයව ශේෂ්ත්‍රයේ හයිලයිට් වෙන්නෙත් නැහැ. ඒක සම්මානයක්වත් ලැබෙන්නෙත් නැහැ. ක්‍රිස්ටිනාට තිබුණු ලොකුම ප්‍රශ්න තමයි මෙච්චර පුහුණු වීම වලට පස්සෙත් ඇයි මේක මෙච්චර අමාරු කියලා. කාලයත් එක්ක කොහොමින් කොහොම හරි ඇයි ඉලක්කයට වෙඩි තැබීමේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකට සහභාගී වෙනවා. දැන් ක්‍රිස්ටිනාගේ අවස්ථාව. ඇයි ඉලක්කය ගන්නවා. ක්‍රිස්ටිනාට ඉතිරි තව එක අවස්ථාවයි. ටාගට් එකේ දුර මීටර් 50යි. ඉලක්කයේ විශාලත්වය මිලිමීටර් 10.4යි. මීටර් ගණනාවක දුර ඉඳන් ඉතාම සියුම් ඉලක්කයකට වෙඩි තියන්න සූදානම් වෙද්දිත් ක්‍රිස්ටිනාගේ ඔළුව ඇතුලේ සිතිවිලි කෝටියක් විතර දුවනවා පුංචි එහා මෙහා වීමකින් මේක තවත් අසාර්ථකත්වයක් බවට පත් වෙන්න පුළුවන් හැබැයි එක පාරටම ඇය දකිනවා සරත් ඍතුවේ මද හොලඟක පාවෙවි හිමීට හිමීට ගහකින් බිමට වැටෙන ලස්සන මීපල් කොළයක් ඒ මොහොතේ ක්‍රිස්ටිනා එකේ සම්පූර්ණ අවධානය ඒ කොළයට දෙනවා. ෂණිකව. ඇය ඉතාම සංසුන් වෙනවා. 2005 World Championship title එක ක්‍රිස්ටිනාගේ. මේ මේපල් කොළේ ඇයව සම්පූර්ණයෙන්ම බාධා කරන සිතිවිලි වලින් නිදහස් කරනවා. ඇයට ફોકસ කරන්න ඉඩ දෙනවා. ඇය දිනනවා. තේරෙනවද ફોકસ එක අපේ මනසට කොයිතරම් වැදගත්ද කියලා ස්ට්‍රෙස් එකේකට කොච්චර බාධාවක්ද කියලා ස්ට්‍රෙස් එක ගැන අපි කරපු මේ වීඩියෝ එකෙන් ඒකත් එක්ක ඩීල් කරන හැටි තේරුම් ගන්න ලොකු උදව්වක් ලැබේ බෙටර් දැන් යෙස්ටර්ඩේ නාලිකාවට අනුව අපිට තියෙනවා ફોકસ වර්ග දෙකක් එක ස්කැටර්ඩ් ફોકસ විසිරුණු අවධානය දෙක ඩිරෙක්ටඩ් ફોકસ ඍජු ඉලක්කගත අවධානය මොකද මේ ස්කැටර්ඩ් ફોકસ කියන්නේ පළවෙනි එක මේකෙන් අදහස් කරන්නේ ඔබට මේ ක්‍රමයේදී තියෙන්නේ විහිදුණු අවධානයක් ඒක මෙන්න මේ විදිහට පෙන්වන්නත් පුළුවන් මේ ක්‍රමයට ඔබ දෙයකට අවධානය දෙද්දී ඔබ ඔබවට තියෙන සියලු දේවල් වලටත් යම්කිසි අවධානයක් දෙනවා මෙතනදී තමයි අර වැඩ ගොඩක් එකපාර කරන মালටි ටාස්කර් චරිතය ඔබෙන් එළියට එන්නේ එක්ක උයනක මම පාඩම් කරනවා ඒ අතරේ ඇඳුනුත් හොදනවා නැත්නම් එක වැඩක් කරනක මම වෙන වැඩක් ගැන හිතනවා ඒකෙන් වෙන්නේ ඔබේ අවධානය එක එක දේවල් වලට වෙන් වෙන එක මේකේ තියෙන ප්‍රශ්නේ තමයි අපි වැඩ දෙකක් අතර මාරු වෙද්දී ඒ විදිහට අපි ඒක හරේ ෂණිකව ලස්සනට කරාට මොලේට ඒක ෂණික දෙයක් නෙවෙයි ඔබ කරනේ වැඩේට අදාළ තොරතුරු ටික ෂණිකව එයා ලෝඩ් කර ගන්න ඕනේ ඔබ වැඩකින් වෙන වැඩකට ෂණිකව මාරු වෙද්දී ඔබ මොලේට බල කරනවා ඒ ඒ වැඩේට අදාළ තොරතුරු ටික දිගින් දිගටම ලෝඩ් අන්ලෝඩ් රීලෝඩ් කරන්න කියලා. ඒකෙන් වෙන්නේ අන්තිමට මුකුත් වැඩක් වෙන්නේ නැතුව මොලෙත් අන්තිමට වෙහෙසටපත් වෙන එක. ඩිරෙක්ටඩ් ફોકસ. මේකදී ඔබ කරන්නේ අනිත් හැම දෙයකටම අවධානය දෙන එක නතර කරලා එක අත්‍යවශ්‍ය වැඩකට සම්පූර්ණ අවධානය දෙන එක.
මේ ක්‍රමයට තමයි ඔබ වැඩිපුර අවධානය දෙන්න ඕනේ සහ ලෝකේ ඉන්න high achievers ලා දක්ෂ මිනිස්සු මේක තමයි වැඩිපුර කරන්නේ. ඒගොල්ලන්ගේ අවධානය ලේස කිරණක් වගේ වැඩවලදී එක වරකට එක වැඩකට අවධානය යල යොමු කරනවා. ඉතින් හරියට focus කරන්න නම් ඔබ scattered focus පුළුවන් තරම් අවම කරගන්න එකයි කරන්න ඕනේ. මේක කරන්න ක්‍රම කීපයක් තියෙනවා. බාධා කිරීම distractions අයින් කරන්න ඕනේ. අපේ මොළයට අපි සැලකුවා මදි. මොකද අපේ මොළය එක වතාවකදී එක වැඩකට විතරක් හරියට focus කරන එක ඒ තරමටම බලවත්. මේ කාලේ මොකක් හරි වැඩක් කරද්දී අපිට තියෙන ලොකුම බාධාව මොකද්ද? අපේ phone එක. ශාදී performance psychology පිළිබඳව කතා කරන ඒ වගේම TEDx කියන ලෝක ප්‍රසිද්ධ ස්ටේජ් එකේ ඉදිරිපත් කිරීම කරන කෙනෙක්. ඇයි කියනවා අපි වැඩක් කරද්දී අපේ phone එක අපිට පේන තැනක තියෙන එකෙන් අපි brain drain කියන தத்துவයට මූණ දෙනවලු. මොකද්ද මේ brain drain කියන්නේ? brain drain කියලා අපි අහලා තියෙනවා ඒක concept එකක්. ඒකට අනුව ඒකෙන් කියවෙන්නේ රටක ඉන්න බුද්ධිමත් ජනතාව හොඳ ජීවිතයක් බලාපොරොත්තු වෙන රටවල් වලට සංක්‍රමණය වෙන නිසා ඒ අදාළ රටට අහිමි වෙන බුද්ධිය ගැන. හැබැයි මෙතනදී අපි කතා කරන brain drain කියන concept එක වෙනස්. ඔබ වැඩකට අවධානය යොමු කරන්න උත්සාහ කරන අතරතුර ඔබේ phone එක silent mode දාලා තිබ්බත් අනිත් පැත්ත හරවලා තිබ්බත් ඒකෙන් ඔබේ වැඩේට focus කිරීමේ හැකියාව සෑහෙන්න අඩු වෙනවා කියලා තමයි මේ සංකල්පෙන් කියන්නේ. University of Chicago press journals වල පළ කරලා තිබුණු විදියට 2017 දී කරපු පර්යේෂණයකින් තමයි මේක හොයාගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපේ phone එක තමයි මේ වෙද්දී ලෝකේ අපිට තියෙන ලොකුම බාධාව. phone එක පාවිච්චිත් නොකර අපිට පේන්න මේසෙ උඩ තියෙන එකෙන් විතරක් අපේ මොලේ cognitive capacity එක එහෙමත් නැත්නම් අපි කියනවා සංජානන ධාරිතාවය සරලවම කියනවා නම් දක්ෂ විදියට වැඩක නිරත වෙන්න තියෙන හැකියාව සහ අවධානය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරනවා. මොකද ළඟ තියෙන phone එකේ notifications වල මොනවා ඇතිද කියලා check කරන්න අපිට වෙන අවශ්‍යතාවයට විතරක්. ඒ කියන්නේ phone එක check කරලා නැහැ තාම ඔබ. හැබැයි phone එක බලන්න ඕනේ කියන අවශ්‍යතාවයට විතරක් ලොකු අවධානයක් වැය වෙනවා. හැබැයි ඔබට නිතරම phone එක වැඩවලට පාවිච්චි කරන්න උවමනා වෙනවා නම් social media apps වල notifications off කරලා තියන්න උත්සාහ කරන්න බොහෝ වෙලාවට. නැත්නම් sounds off කරලා තියන්න ඒ වගේ ප්‍රායෝගික විදියකට ඔබට ගැලපෙන විදියකට. මොකද නැත්නම් අපේ අවධානය බෙදින්න ඉතාම පුංචි අවස්ථාවක් ඇති. ඔබේම විදියකට ප්‍රයොරිටි ලිස්ට් එකක් හදාගන්න. මේක එක්තරා විදියක ටුඩූ ලිස්ට් එකක්. හැබැයි ඊට වඩා ටිකක් වෙනස්. මම තිස්සර මේ ලිස්ට් විශ්වාස කරේ නැහැ. මතක් කර කර වැඩ ටික ඉවර කරා දවසේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කරද්දී අපි තව වගකීමක් ඔළුවේ තියාගන්නවා ස්ට්‍රෙස් එකත් එක්ක. ඒ තමයි වැඩ ටික මතක තියාගන්න වගකීම. ඒ වගකීම අපි නෝට්බුක් එකකට ගත්තොත් නැත්නම් ලැප්ටොප් එකේ හරි නෝට් එකක් දාගත්තොත් ෆෝන් එකේ හරි කමක් නැහැ. ඒ වගකීමෙන් අපි නිදහස්. නැත්තම් සරෙන් සරේ මොනවද කරන්න තියෙන්නේ කියලා මතක් කරන එකත් ස්ට්‍රෙස් එකකට හේතු වෙනවා විශේෂයෙන්ම වැඩ වැඩි දවසකදී. මේ ප්‍රයොරිටි ලිස්ට් එක එහෙමත් නැත්තම් ඔබේ වැදගත් වැඩ ලිස්ට් එක ඔබට එක්කෝ හැම වැඩ කරන දවසකම හදා ගන්න පුළුවන්. නැත්තම් වැඩ වැඩි දවස් වලට විතරක් හදා ගන්න පුළුවන්. ඒක ඔබ තීරණය කරන්න. මේ ලිස්ට් එකේදී ඔබ කරන්නේ ඔබ දවසේ ඔබට වැදගත්ම වැඩ ටිකට මුල් තැන දෙනවා. ඔබේ වෘත්තීමේ අරමුණු සහ පෞද්ගලික අරමුණු ඉෂ්ට කරගන්න අද දවසේ ඔබ කළ යුතුම දේවල් ටික වැදගත්කමේ පිළිවෙලට ලිස්ට් එකක් හදනවා. ඔබ මේ ලිස්ට් එක හදලා ඒ වැඩේ ඔබට කොච්චර වැදගත්ද කියලා ඒකට වටිනාකමක් දෙනවා. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට මම මේක කරනවා කියලා මොටිවේෂනල් ස්ක්‍රිප්ට් එකක් ලියන්න ඕනේ. අපි ඒකට 50%ක වැදගත්කමක් දෙමු. හරි සින්දුවක් ලියන්න ඕනේ. 30%ක වැදගත්කමක් දෙමු. පේජ් එකට පෝස්ට් එකක් ලියන්න ඕනේ. 10%ක වැදගත්කමක් දෙමු. අලුත් කොන්සෙප්ට් එකක් ගැන හිතන්න ඕනේ. 10%ක වැදගත්කමක් දෙමු. Netflix show එකක් බලන්න ඕනේ. අර ටික කරලා වෙලාව ඉතුරුනොත් අනිවාර්යෙන් ඒක කරනවා. හැබැයි මේ වෙද්දි මගේ 100% සම්පූර්ණ වෙලා ඉවරයි. ඉතින් මේ ප්‍රයොරිටි ලිස්ට් එකේ වටිනාකම වැඩි වැඩ ටික ඉවර කරනකල් අද දවසේ වැදගත් ලිස්ට් එකේ ඉදිරි වැඩ මම වැදගත් ලිස්ට් එකෙන් අයින් කරනවා. හැබැයි මේ වැදගත් ලිස්ට් එක දිගේ වැඩ කරන අතරතුර ඔබේ වැදගත් වැඩ එන්ජොයි කරන්න උත්සාහ කරන්න. ඒව කරන අතරතුර මොනා හරි කන්න බොන්න, ඔබට පුංචි පුංචි බ්‍රේක්ස් ගන්න, නැප්ස් දාන්න, ඔබට රිවෝඩ්ස් දෙන්න අමතක කරන්න එපා. ආදරය කරන අයට පොඩි ටෙක්ස්ට් එකක් දාන්න, ඒගොල්ලන්ගෙන් කෝල් එකක් ආවොත් ආන්සර් කරන්න විනාඩියකට වැඩවලට බාධාවක් නොවන විදියට මැෂින් එකක් නොවී මිනිස්සෙක් වගේ වැඩ කරන්න.
ප්‍රයොරිටි ලිස්ට් එකක් හදලා පොඩි පොඩි වැඩ ටික ඉක්මනට ඉවර කළාම ලොකු වැඩි ප්‍රෙෂර් එකක් තියෙන වැඩවලට නිදහසේ ફોકસ කරන්න ඉඩ හැදෙනවා ඔළුවේ. මං හිතන ඔය චූටි චූටි වැඩ තමයි අපිට වැඩිපුරම ලොකු ස්ට්‍රෙස් එකක් දෙන්නේ කියලා. කෝල් එකක් දෙන එක වෙන්න පුළුවන්, ඊමේල් එකකට රිප්ලයි කරන එක වෙන්න පුළුවන්, බිල් එකක් ගෙවන එක වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට මහා බරපතල වැඩ ගොඩාක් තියෙනවා කියලා අපේ මොළෙන් හරි බොරු ෆේක් සිග්නල් එකක් දෙනවා. මේ චූටි චූටි හරිම ලේසියෙන් ඉවර කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙද්දි. ඒ වගේම අපි ඔක්කොම වැඩ එකට අනා ගන්න තැනකට අපිව ගේන්න පුළුවන් ඒ සිග්නල් එකට. ඒ ප්‍රයොරිටි ලිස්ට් එකත් ඔබේම විදියකට හදා ගන්න. මම සමහර දවස් වලට ඒ ප්‍රයොරිටි ලිස්ට් එක හදාගන්නේ ඒ වැඩේට තියෙන ස්ට්‍රෙස් මට්ටම අනුව. වැඩි හිසරදයක් ගේන්න පුළුවන් වැඩ ටික ඉක්මනට ඉවර කරනවා. ටයිම් අරගෙන ටී එකක් බොන ගමන් කරන්න පුළුවන් අට තියෙන්නේ. ඒවා හිමීට කරනවා. ඉතින් ඔබේම ආවේනික විදියකට ලිස්ට් එක හදා ගන්න. ඔබ ප්‍රයොරිටි ලිස්ට් වලට කැමති නැති කෙනෙක් නම් ඒකට ඔබේම විදියක කොන්සෙප්ට් එකක් හදා ගන්න. ඉට්ස් ඕකේ. එක සමාන දේවල් එකවර ඉවර කරන්න. බිස්නස් කෝල්ස් කීපයක් ගන්න තියෙනවා නම් ඒ කෝල්ස් ටික එකපාර අරගෙන ඉවර කරන්න. ඊමේල්ස් කීපයක් යවන්න තියෙනවා නම් ඒ ටික එකපාර සෙන්ඩ් කරලා ඉවර කරන්න. එක එක බිල්ස් ගොඩක් ගෙවන්න තියෙනවා නම් ඒ ටික එකපාර ගෙවලා ඉවර කරන්න. ඒකත් හොඳ ක්‍රමයක්. සමහර වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. ඔබට ફોકસ කරන්න අමාරුම නම් not to do list එකක් හදන්න. වැදගත් වැඩ ටික ඉවර කරන කල මේකට අනුව වැඩ කළොත් ඒක ඔබට ලොකු කාලයක් ඉතිරි කරලා දෙනවා. මේ not to do list එකෙන් අපි කරන්නේ අපේ ફોકસ එකට බාධා කරන දේවල් ටික වෙලාවකට අපි හිතලම අයින් කරන එක. විශේෂයෙන්ම social media නිසා වෙන බාධාවන් අයින් කරන එක. එහෙම අපි note එකක් හරි දාලා තියාගත්තාම අපේ මොළයට signal එකක් දෙනවා අපි විශේෂයෙන්ම මේ දේවල් ටික වෙලාවකට නොකළ යුතුයි කියලා. එතකොට එයා ටිකක් පාලනය වෙනවා. ශරීර සෞඛ්‍ය හොඳ මට්ටමක තියාගන්න උත්සාහ කරන්න. අපි කැමැත්තෙන් අසනීප වෙන්නේ නැහැ තමයි. හැබැයි සලකිය යුතු පැය ගාණක් නිදාගත්තේ නැත්නම් හරියට අවධානය දෙන්න බෑ. පැය 7ක් 9ක් අතර ප්‍රමාණයක් නිදාගන්න පුළුවන් නම් අපිට හොඳට ફોકસ කරන්න පුළුවන් කියලා අධ්‍යන වලින් හොයාගෙන තියෙනවා. ව්‍යායාම කරන්න පොඩ්ඩක්. ගහක් කොළක් අතරින් උදේට හවසට ඇවිදින එකෙන් පවා මොලේ නිකුත් කරන හොඳ කෙමිකල්ස් වලින් ලොකු සපෝට් එකක් ඔබට ලැබෙනවා. හොඳට වතුර බොන්නත් ඕනේ. ශනික කෑම ගොඩාක් අඩු කරන්න විශේෂයෙන්ම අදාළ දවසේ ඔබ ලොකු වැඩකට ફોકસ කරන්න ඉන්නවා නම්. එහෙම නොකළොත් බ්‍රේන් ෆොග් කියන තත්ත්වය එන්න පුළුවන්. මේක ලෙඩක් නෙවෙයි. හැබැයි අපිට හිතන්න පුළුවන් හැකියාව අඩු කරනවා කියන එකට තවත් නමක්. ફોકસ තියාගන්න එක, අවධානය දෙන එක කුසලතාවයක්. ඔබට ඒක පුහුණු කරන්න පුළුවන්. මුලින්ම විනාඩි 10ක් වගේ try කරන්න සම්පූර්ණ අවධානය වැඩකට දෙන්න. ඔක්කොම බාධාවන් අයින් කරලා ඊට පස්සේ ටික ටික කාලය වැඩි කරන්න. උදාහරණයක් විදියට ඔබ සතියක් ඇතුළත අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩ කීපයක් තියෙනවා නම් හැම දවසකම එකම කාලයක් ඇතුළත ඒක කරන්න. උදේ 9 ඉඳන් 11 වෙනකල්, හවස 7 ඉඳන් රෑ 9 වෙනකල් ඔබට ප්‍රායෝගික විදියකට ඒක හදා ගන්න. ඒක හැබිට් එකක් කරගන්න. වැඩක් පටන් ගන්න ගියාම සඳුදටම පටන් ගන්නවා. දැන් 8:00 9ටම පටන් ගන්නවා. දැන් මාසෙ මැදනේ ඊළඟ මාසෙම පටන් ගන්නවා. ඒව පැ. දැන් වැඩේ මතක් වුණාද? දැන් පටන් ගන්න ඕන විනාඩි කීපයක් ඇතරත. මොටිවේෂන් එක ඇවිල්ලා වැඩ කරන වයිබ් එක හැදිලා වැඩ කරන ෆීලිං එක ඇවිල්ලා පටන් ගන්න හිටියොත් මේක වෙන්නේ නැහැ. Just do it. අතරමඟදී මොටිවේෂන් එකයි වයිබ් එකයි ෆීලිං එකයි හම්බ වෙයි. ගොඩාක් අයට ගොඩාක් වෙලාවට ඇහැරිලා පැයකට පස්සේ පැය 3ක කාලය වැඩිපුර ફોકસ කරන්න පුළුවන් කියලා අධ්‍යන වලින් හොයාගෙන තියෙනවා. මොකද පැය 8ක් විතර රෙස්ට් කරලානේ ඉන්නේ අපි. පුරුදු කරන්න මේක ලේසි වෙනවා. සමහර අයට ඒක වෙනස් වෙන්නත් පුළුවන්. Tamanට ගැළපෙන විදිහට මේ හැබිට් එක හදා ගන්න. හොඳ බ්‍රේක් එකක් ගන්න. අපි නිදහසේ ඉන්න ඕනේ ටික වෙලාවක් අනිවාර්යයෙන්ම. පුළුවන් නම් මුකුත් නොකරම. මට මතකයි අවුරුදු කීපයකට කලින් විද්‍යාඥයෝ කියලා තිබුණා සතියකට එක වතාවක් කම්මැලිකමෙන්ම ගත කරන එකත් සෑහෙන්න හොඳයි කියලා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ සම්පූර්ණ කාලයම මොකක් හරි ඩිවයිස් එකක් එක්ක ගත කරන්න ඕනේ කියලා. මොකද ඒක එහෙමනම් ඒක රෙස්ට් එකක් නෙවෙයි. මොළයට රෙස්ට් එක ඕනේ. How to get your brain to focus කියලා ක්‍රිස් බේලි වීඩියෝ එකක් කරලා තියෙනවා, පුළුවන් නම් බලන්න. ක්‍රිස් ස්වයං අධ්‍යයනයක් කරනවා මාසයක කාලයක්, දවසකට විනාඩි 30ක් විතරක් ෆෝන් එක පාවිච්චි කරලා. අධ්‍යයනය පටන් අරන් පළවෙනි සතිය ඇතුළත ඔහුගේ අවධානය සීක්‍රෙන් වැඩි වෙනවා. හොඳ අදහස් එනවා සහ හොඳ සැලසුම් වලට යන්න තරම් හොඳ මානසිකත්වයක් හැදෙනවා. අපි වැඩ කරද්දී හැබැයි ෆෝන් එක සෑහෙන්න පාවිච්චි කරන්න වෙනවා. මෙච්චර අඩු කරන්න අමාරුයි. හැබැයි ඔබට ප්‍රායෝගික විදියකට අඩු කරලා බලන්න. පුළුවන් තරම් ඔබව අන්ප්ලග් කරන්න. අමාරු දේවල් ලේසියෙන් කරන හැටි ගැන අපි කරපු වීඩියෝ එක බලලා තව ඒ ගැන තේරුම් ගන්න පුළුවන්. පොමොඩෝරෝ ටෙක්නික් එක පාවිච්චි කරන්න. කැමති වැඩක් තෝරගත්තා
විනාඩි 25ක් ඒ වැඩේ කරා කිසිම බාධාවකට යන්නේ නැතුව විනාඩි 5ක break එකක් ගත්තා ඒ වගේ වට 4කට පස්සේ විනාඩි 30ක 45ක විතර දිග break එකක් ගත්තා විනාඩි ගාන ඔබට ප්‍රායෝගික විදියකට වෙනස් කර ගන්න පුළුවන් ඕන නම් හැබැයි චීට් කරන්න එපා එහෙම වුණොත් ඒක කරන්න ඔබ ඔබටමයි නිගමට හිතලා බලන්න දැන් මේ වීඩියෝ එකේ මුල ඉඳන් බලුවොත් අපි ප්‍රයොරිටි ලිස්ට් එක හදද්දි not to do list එකක් හදද්දි distractions බාධාවන් අයින් කරද්දි stress එක අඩු කරද්දි මොකද්ද ඇත්තටම අපි නොදැනුවත්වම කරලා තියෙන්නේ අපේ focus එකෙන් scattered focus අයින් කරලා direct focus ඉතුරු කරගෙන ජීවිතේ සමහර වෙලාවට ඇත්තටම දියුණු වෙන්න නම් අපි තව තව දේවල් එකතු කරගන්න නෙවෙයි ඕනේ අපේ තියෙන සමහර දේවල් අඩු කරන්න good luck